උත්සාහ කරන්නේ සම්භාව්‍ය සාහිත්‍ය කියන කාරණය මේ කොහොමද නූතන සාහිත්‍යයට සම්බන්ධයි කියලා ආභාසය පිළිබඳ සංකල්පය කතා කරන්න. මෙතනදී සම්භාව්‍ය සාහිත්‍ය කියලා මම අදහස් කළේ ඇත්තටම චිරන්තන සිංහල සාහිත්‍ය පමණක් නොවේ. ඒක එකක් පමණයි. මොකද ඇත්තටම අපේ රටේ ගොඩක් සම්භාව්‍ය චිරන්තන සිංහල සාහිත්‍ය ගැන විද්වතුන් ගොඩක් කතා කරලා තියෙනවා. ඒත් මම උත්සාහ කළේ ලෝක මට්ටමින් ග්‍රීක හා රෝම සාහිත්‍ය ප්‍රමුඛව ඉන්පසු එන ඉංග්‍රීසි සාහිත්‍ය, චීන, ජපන්, වංග මේ වගේ මූලික සම්භාව්‍ය සාහිත්‍ය අපේ රටේ සාහිත්‍ය ගතිකාවට බලපෑමක් කරලා තියෙනවාද? සිංහල සාහිත්‍යයේ සම්භාව්‍ය කොටසත් ගැනෙනවා. ඒ බලපෑමක් කරලා තිබෙනවා නම් ඒ බලපෑමේ ස්වභාවය පිළිබඳව තියෙන අර්බුද මොනවද, ඒ වගේ දේවල් ටිකක් කතා කරන්න. මොකද ඇත්තටම මෙතනින් හුඟක් වෙලාවට අපි උත්සාහ ගන්න මේ වගේ සම්මන්ත්‍රණයකදී විශේෂයෙන්ම මෙතන රැස් වෙලා ඉන්න තරුණ ලේඛකීන් නැත්නම් තරුණ වයසින් තරුණ නොවෙන්නට පුළුවන්. තමන්ගේ පළවෙනි නිර්මාණ එළිදක්වන අය, තමන් ලියන්නට කැමති අය, ඒ පිළිබඳ කටයුතු කරන්නට විචාරය කරන්නට කැමති අය, ඒ වගේම ඒ පොත් පළ කරන ප්‍රකාශකීන්, දැන් දැන් සාහිත්‍ය උත්සව 55ක් තියෙනවා කියලා මේ මට කිව්වා ජයසිරාවත් මහත්මයා ඇලියේදී. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ හුඟාක් සාහිත්‍ය උත්සව වල අපි උත්සාහ ගන්න මූලික කාරණේ තමයි ඒ හොඳම කෘතිය තේරීම, මුදල් දීම වගේ කාරණා එකක් තියෙන්නට ඕනේ. නමුත් අපි හුඟක් උත්සාහ ගන්න ඕනි මේ පිටිපස්ස තියෙන බුද්ධිමය සාකච්ඡාව මොකද්ද, රසවින්දනාත්මක සාකච්ඡාව මොකද්ද, ඒකෙන් අපේ රටට රාජ්‍යයට ඉදිරි ගමනට දෙන්න පුළුවන් තල්ලුව මොකද්ද කියලා. ඒතකොට ඒ පිළිබඳ තමයි මම ටිකක් මැදිහත් වෙන්නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදියට මගේ මැදිහත් වීම තියෙන්නේ හුඟක් වෙලාවට සම්භාව්‍ය කෘතීන් පිළිබඳව සාකච්ඡා කිරීමට ශිෂ්‍යීන් පෙළඹවීම, මහජන අවකාශය තුළ සම්භාව්‍ය කෘතීන් සහ විශිෂ්ට කෘතීන් දෙස අවධානය යොමු කිරීමට පාඨකීන් සහ අපේ හිතවතුන් පෙළඹවීම, ඒ පිළිබඳ අපි ලියනවා, ඒ පිළිබඳ අපි කියනවා. එතකොට මේ සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳ කාරණේ කතා කරනකොට මෙතන අපි සම්භාව්‍ය සාහිත්‍ය කියලා අදහස් කරන්නේ ග්‍රීක රෝම වෙන්න පුළුවන්, වේද සාහිත්‍ය ප්‍රමුඛ සංස්කෘත සාහිත්‍ය වෙන්න පුළුවන්, ජපාන්, චීන, රුසියන් වෙන්න පුළුවන්. ඒ වගේම 18 සියවසෙන් මෙහාට ආපු මොඩර්න් ක්ලැසික්ස් කියලා අපි කියන මේ නූතන සම්භාව්‍ය ප්‍රංශ සාහිත්‍ය, රුසියන් සාහිත්‍ය, සන්පෝල් සාත්‍රයේ ඇල්බෙයා කැමූ දක්වා මේ තියෙන සාකච්ඡාව පොදුවේ සම්භාව්‍ය කියන ගණයට වැටෙනවා. එතකොට මේ ආභාසය කියන වචනය ගැන කතා කිරීමේදී දැන් බොහෝ සෙයින් අපි හුඟ දෙනා හිතන්නේ ඉන්ෆ්ලුවන්ස් නැත්තම් බලපෑම කියන කාරණේ. නමුත් මේ මෙතෙන්දි මම ටිකක් එතනින් එහාට යමින් මම කල්පනා කරන්න කැමති ආභාස කියන වචනයට එතනින් එහාට ගිය අර්ථයක්, එතනින් එහාට ගිය පුළුල් අර්ථයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම ලංකාවේ ශ්‍රේෂ්ඨ විද්වතෙක් වන ආනන්ද කුමාරස්වාමි මහත්මයා ලියලා තියෙන පොතක තියෙනවා ආභාස කියන ලිපියක්ම. ඇත්තටම පොත මේකයි, The Transformation of Nature in Art කියන එක. දැන් මේ පොතේ තියෙන මේ ආභාස කියන ලිපිය ගත්තොත් කුමාරස්වාමි කියන අදහසේ සරල පරිවර්තනය තමයි උතුරු ඉන්දියාවේ ශිවාගමට අයත් පොත්වල ආභාසයෙන් අදහස් කරන්නේ ලෝකයේ දෙවියන් ලෙස අවබෝධ කර ගැනීමයි. මෙතන දෙවියන් කිව්ව ගමන් මම මේක ලියලා තියෙනවා විඥානවාදියෙක්, එහෙම නැත්නම් ගූඩ හෝ ගුප්තවාදයක් කියලා කලබල වෙන්නට අවශ්‍ය නැහැ. දෙවියන් කියලා මෙතන කුමාරස්වාමි අදහස් කළේ වෙනත් කිසියම් බලවේගයක් නෙවෙයි, ලෝකයේ සාරාර්ථයෙන් අවබෝධ කර ගැනීමට ඇති හැකියාව. වර්තමානයේ සිංහල සාහිත්‍ය තුළ අපට තියන වූ ප්‍රධානම ගැටලුව තමයි සම්භාව්‍ය සාහිත්‍ය සිංහල හෝ වේවා, වෙනත් බටහිර සම්ප්‍රදාය වේවා, වංග වේවා, මේ ආභාසයේ සාරාර්ථ වශයෙන් ගැනීමට ඇති නොහැකියාවේ ප්‍රශ්නය අපට ඇති වෙලා තියෙනවා. මාටින් වික්‍රමසිංහගේ ඉඳලා මුල්ලුගේට ගියොත් අපි දකිනෝ විශ්ව සාහිත්‍යයේ යම් කොටසකින් ගන්න ආභාසය. ආභාසය කියන කාරණේදී වාක්‍ය නැවත ලිවීම, අර්ථ නැවත ලිවීම, ඒ කතාපුවත් නැවත ලිවීම නෙවෙයි මම මෙතෙන්දී අදහස් කරන්නේ. අර සාරාර්ථය සම්පූර්ණයෙන් සලකලා අපේ අත්දැකීම් නැවත වෙනත් තලයකින් එළි දක්වන්න පුළුවන්ද? සමහර විට එහෙම එළි දක්වනකොට ඒ තුල තියෙන්නේ අර කලින් ඔහු ආභාසය ලැබපු කෙනා නෙවෙයි, ඒ වෙනමම කෙනෙක්. මේ දෙක වෙන් කරලා හොයන්නට බෑ. දැන් ලංකාවේ ලියවුන් ප්‍රථම යථාර්ථවාදී නවකතාව කියලා සැලගෙන ගම්පිරලිය ගත්තොත් මේ නවකතාවේ
තියෙන දේවල් ඇත්තටම රුසියානු සාහිත්‍යයෙන් ප්‍රංශ සාහිත්‍යයෙන් නොයෙක් සාහිත්‍යවලින් ලබලා තියෙන ආභාසය කියන කාරණය ගත්තට ඒක අපේ ලංකාවේ කතාවකින් ඔබට යන්නේ නැහැ. නමුත් වර්තමානයේ අපි මුහුණ දෙන අරුබුදය තමයි නූතන සාහිත්‍යයේ වැකි කඩවල් ප්‍රශ්නාර්ථ වචන අර්ථ ආභාසය ලැබනවා කියන එක පාරටම අහු වෙන විදිහට අනුන්ගේ ඇඳුමක් ඇඳන් යනවා වගේ අනුන්ගේ ආභරණයක් පැළඳගෙන යනවා වගේ මේ ගහලා තියෙනවා ඒ ශරීරයේ ඒ පොතේ තියෙනවා. එතකොට මේ ප්‍රමාණය එහෙම ඇති උනේ කොහොමද කියන කාරණය තමයි මගේ දේශනේදී මම ටිකක් කතා කරන්නේ. එතකොට මම මේකෙදි කියපු කාරණයක් තමයි ආභාසයේ ගැඹුරු ආත්මීය ලබා ගැනීමක් කරන්නේ කොහොමද. ආනන්ද කුමාරස්වාමි මේ ගැන දීර්ඝ වශයෙන් ලියලා තියෙනවා. ආනන්ද කුමාරස්වාමි කියන පුද්ගලයා ගැන මම දැන් අපි ඉන්නේ ආනන්ද කුමාරස්වාමි මාවතේ මේ අපේ රාජ්‍ය තුල අපිට කතා කරන්න බැරි වුණු අපිට ලොකු පහන් ටැඹක් තිබුණා නම් ලාංකිකයෙක් වශයෙන් ඒ තමයි ආනන්ද කුමාරස්වාමි. නමුත් අපේ රටේ කුමන විශ්වවිද්‍යාලයකද මමත් විශ්වවිද්‍යාල නියෝජනය කරන කුමන පාසලකද කුමන ඉහළ ආයතනයකද මේ පුද්ගලයාගේ එකම ලිපියක්වත් උගන්වන්නේ එකම පොතක් ගැනවත් සාකච්ඡා කරන්නේ එක පොතයි සිංහලට පරිවර්තනලා තියෙන මධ්‍යකාල සිංහල කලා කියන පොත. එතකොට මේ අපිට හිටිය මහා විශාල ජාත්‍යන්තර මට්ටමේ සම්භාව්‍ය ප්‍රාඥයෙක්. එතකොට ඊ ආලෝකය අපිට අරගන්න පුළුවන්. එයා ඔහු කියන්නේ මේ ජගත් චිත්‍ර කියන සංකල්පය. ඔහු ලියන්නේ ප්‍රතිමා කලාව, චිත්‍ර කලාව ගැන, සාහිත්‍ය ගැන නෙවෙයි. හැබැයි ඔහු දකින්න ජර්මන් දර්ශනවාදය, විශේෂයෙන්ම හින්දු දර්ශනවාදය මේ සියල්ල තුලින්ම ලෝක දෘෂ්ටිය කියන එක වෙනුවට වර්ල්ඩ් වියු කියන එක වෙනුවට කුමාරස්වාමි ජගච්චිත්‍ර කියන සංකල්පයක් අවබෝධ කර ගැනීමට උත්සාහ ගන්නවා. එතකොට ආත්මීය වශයෙන් සාහිත්‍යයේදී වෙනත් සාහිත්‍යයන් පරිශීලනය කරනවා කියන එකට සිංහල සාහිත්‍යයෙන් අපි දන්නා උදාහරණ දෙකක් ගත්තොත් සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ විශාල කෘති ගණනාවක් තියෙනවා අනුරාධපුර යුගයේ ඉඳලා. නමුත් අපි දන්නවා මාටි වික්‍රමසිංහ වගේ අයත් මේක කියලා තියෙනවා. ගුත්තිල කාව්‍ය සහ සද්ධර්ම රත්නාවලිය ගත්තොත් ඒ දෙක අතර කිසියම් අනික්කවට වඩා වෙනසක් තියෙනවා. එතකොට ඒ දෙකේ ඒවත් පාලි හා සංස්කෘත මුල් කෘති අරගෙන ඒවා ආභාසය ලැබලා තමයි ලියලා තියෙන. හැබැයි ඒවා ඒ ආභාසයේ තියෙන වෙනස තමයි ආභාසයක් තිබුණට ආභාසයක් පේන්නේ නැති ස්වතන්ත්‍ර කෘතීන් ලෙස බැබලීම. එතකොට ඒ తත්වය නූතන සිංහල සාහිත්‍යයට කොයිතරම් අපට අදාළද කියතොත් දැන් එහෙම පේන්නේ අපට ලේඛකයෝ බොහොම පොඩි කීප දෙනයි 20 සියවසේම සිංහල සාහිත්‍ය ගත්තොත්. එතකොට එහෙම වෙලා තියෙන මූලික ප්‍රශ්නය අපිට මේ සම්භාව්‍ය කෘතීන් පිළිබඳ ඇති වෙලා තියෙන ඇල්ම සහ කියවීම වල තියෙන හානිය එන්නේ අපේ අධ්‍යාපන ක්‍රමේ. ඒක තමයි මම පෙන්වන්න උත්සාහ කරන කාරණේ. අපිට නූතන සාහිත්‍යයක් ගොඩනගා ගන්න ඕන නම් අපේ මූලික කාරණේ තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ විශ්වවිද්‍යාලය සහ පාසල සහ වෙනත් ආයතනවලට නිර්දේශිත විභාග මේ විධික්‍රමවල තියෙන පටිපාටිය වෙනස් කර ගැනීම. එතෙන්දී අපට අවශ්‍ය වෙනවා සම්භාව්‍ය සිංහල සාහිත්‍ය පමණක් නෙවෙයි සම්භාව්‍ය විශ්ව සාහිත්‍යයේද විශාල වශයෙන් පරිවර්තනය කර පරිවර්තනය වෙලා තියෙනවා. නමුත් ඒව ඇතුළත් වෙලා නැහැ අපේ සිලබස් වලට. ඒ නිසායි අපේ රාජ්‍ය සම්පූර්ණයෙන්ම මෙම ගමනක් යන්නේ. පාසල සහ විශ්වවිද්‍යාලය පිළිබඳ කාරණාව දී සම්භාව්‍ය කෘතිවල බලපෑම සාහිත්‍යයට මෙන්ම ජන ජීවිතයටද විශාල වශයෙන් බලපානවා. දැන් අපේ රටේ තනි පුද්ගලයෝ මේකට ප්‍රයත්න කරනවා. දැන් මේ තියෙන්නේ රුසියාවේ මහා සම්භාව්‍ය නවකතාමේ ඔබ්ලමෝව් කියන පොත අනන්දමනසිරි මහත්තයා පරිවර්තනය කරලා තියෙනවා. මේ පොත විශාල පොතක්. එතකොට මේක තමයි මාටි වික්‍රමසිංහගේ විරාගයටත් බලපාපු යම් ප්‍රමාණයක බලපාපු පොතක්. එතකොට මේ රුසියානු සමාජයේ සිටිය වැඩවසම් පැලැන්තියේ යම් යුගයක් ගැන තමයි මේකෙන් කියන්නේ. දැන් එවැනි පොත් අපිට පරිවර්තනය වෙනවා. නමුත් මේ පොත්වලට විශාල පිළිගැනීමක් දීලා ඒව පාසල සහ විශ්වවිද්‍යාලයේ සිලබස් වලට පත් කරලා පුරවැසියන් ඒ තුල ගොඩනගෙන රාමුවක් පිළිබඳවයි අපිට තියෙන ගැටලුව. එතකොට ඊගාවට අපේ නූතන නිර්මාණකරුවන්ට මට කතා කරන්න තියෙන මගේ අදහස තමයි ඔබ නිර්මාණ කිරීමට වඩා විශාල වශයෙන් කියවීමට පෙළඹෙන්න. ගොඩාක් කියවලා පොඩ්ඩක් ලියන්න. දැන් තියෙන ට්‍රෙන්ඩ් එක තමයි පොඩ්ඩක් කියවලා ගොඩක් ලිවීම. මේක මහා කිසිම තේරුමක් නැති වැඩක්. තමන් පොතක් ලියනවා නම් ඒ සම්බන්ධයෙන් විශාල කියවීම් ටිකක් තියෙන්නට ඕන. ඒ කියවීම් මැද ලියන පොතේ තමයි යම් ආකාරයක අපිට කියවන්නට වෙන්නේ
කිසියම් ආකාරයක සම්භාව්‍ය කෘතියක සෙවන නැතුව අපි කොහොමද ඉදිරි දෙයක් ගොඩනගන්නේ? ඒ ප්‍රශ්නේ අද දිගින් දිගටම ඇවිල්ලා තියෙනවා. විසාම අවරගණේ කාම නවකතා විශාල වශයෙන් බිහි වෙනවා. ඉතිහාස කතා එන්න ගත්තාම පොලිමේ එනවා. දැන් සිංහල නවකතාවේ නුවර යුගය ගැන තමයි මේ දවස්වල ලියන්නේ. මම බැලුවා 10ක් විතර ලියලා තියෙනවා නුවර යුගය ගැන. හැබැයි කවුරුවත් කන්ද උඩ රට රාජධානිය පිළිබඳ ස්ටඩි කරපු බව පේන්නේ නැහැ. ලියනවා නම් ලියන්න ඕනේ. ඒක ගැන සෑහෙන ලියවිලා තියෙනවා. ඒව අරගෙන බලලා ලියන්න ඕන. ඇහැලේපොළ පිටුවහල් කරපු එක ගැන පවා පොත් තියෙනවා. රිසර්ච් කරලා. ඒවා සිංහලට ඇවිල්ලා තියෙනවා සමහර ඒවා. එතකොට මේ ප්‍රශ්නය අපි දන්නවා කිසියම් ආකාරයක විෂයක් අධ්‍යයනය කිරීමට අපි තරුණයෝ පොළඹවා ගන්න නැත්තම් අපි කොහොමද තරුණ ලේඛකයෝ කියලා ඊගාවට අපිට හදන්නේ සම්මාන උල්ලෙන් සම්මාන උල්ලට ඔලගුවක් වගේ දෙයක් අරගෙන Tamanට ලැබෙන සහතිකපත් සහ කුසලාන එකතු කරගෙන යන ආණ්ඩි ටිකක් වගේ මිනිසු ටිකක් අපි ඉස්සරහට බිහි කරන්නේ. ඒ මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මට මේකේ සමාන අරකේ සමාන. දැන් Facebook එක තියෙන හින්දා විශාල වශයෙන් මේවා ජනප්‍රිය කරන්න පුළුවන්. මොන තරම් මට සම්මානයක් ලැබුණා. මේකෙන් මම අදහස් කරන්නේ මේකට අපහාස කිරීම හෝ එහෙම දෙයක් නැහැ. සම්මාන වලවල් හොඳයි. මේක බරක් ඇතුව යන්න ඕන. අපේ රටේ හැමදේම හොඳයි. ඒවා යන්නේ මතු පිට කතිකාවෙන්. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකක් හරි දෙයක දැන් අපි නිකන් ප්‍රායෝගිකව ගමුකු මත්ද්‍රව්‍ය නිවාරණය විශාල වැඩක්නේ දැන් මේ මහත්තුන් මත බර තියලා තිනවා. හැබැයි නිකන් හිතලා බලන්න ඕනි අපි මේ මත්ද්‍රව්‍ය අලවිකරණ ඒජන්ට්ලා අල්ලලා එල්ලලා මැරුවට මේක කිසි තේරුමක් නැහැනේ. මිනිස්සු මත්ද්‍රව්‍ය ගන්නෙ මොකද? මේ රටේ තියෙන ප්‍රශ්න. ඇයි මිනිස්සු බස් එකක ගියාමත් බොණ්ඩ හිතෙනවා? පාරේ නිකන් ගියාමත් බොණ්ඩ හිතෙනවා? ගෙදරට ගියාමත් බොණ්ඩ හිතෙනවා? මේ විදිහටයි මානව ජීවිතය සකස් වෙලා තියෙන්නේ. එහෙමනම් මිනිස්සු මත්ද්‍රව්‍ය ගන්න තත්ත්වයන් වෙනස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් මතු කරන්නේ නැතුව මත්ද්‍රව්‍ය කුණ මිනිස්සු අල්ලගෙන උන්ට ගැහුවා කියලා මේක වැඩක් නැහැ. එක එක හිරයන්කට තව එක එක කුණනවා. එතකොට මේ වගේ පළල්ව හිතලයි රාජ්‍යයන් ගොඩ නැගුවේ ලෝකේ. ඊව ගැන මේ පොත්වල තියෙනවා. දැන් මේ කෙලින්ම ලියලා නැහැ මේ යවන පුරාණයේ බැලුවනම් මිනිස්සු ඇයි බොන්නේ කියන එක තියෙනවා. ඍග්වේදයේ බැලුවනම් මිනිස්සු ඇයි සෝමපානය කළේ කියන එක අතරදී තියෙනවා. එතකොට ඒ ඥාණය අර ඉහළම තීන්දුව ගන්න අයට ඇවිල්ලා අර ගෙදර වැලිගොඩ දාන මිනිස්සය එහෙම නැත්නම් බාර් එකක් ගෙනින මිනිහට අනනිකුත් කරන ඒ ප්‍රධාන පුරවැසියන්ට ඒ ඥාණය තියෙනවනම් ඒ හැන්ඩල් කිරීම පිළිබඳ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. වජිර අවුරුදු 16ක් මේ බන්ධනාගාරේ ඉන්නවා. වජිර ඔහුගේ කාමරේ හිර ඒ කුටියේ ඉන්න කොට තමයි අපි ඔහුව මෙතෙන්න ගත්තේ. මෙතෙන් ඇරගෙන අපි ගත්තේ මොකද්ද? කවියක් ලියන්න. කවි ලියන්න බුද්ධියයි ඉන්නවාද? බුද්ධියයි ආවා අපේ කවි පොතේ ආරම්භක දිනයට. මෙතන ඉන්නවා හිටියා චුල්ලන්ද සමරනායක මහත්මයා. මං ඒ ඔක්කොම අඳුරගත්තේ මේ සාහිත්‍ය හරහා. මට සාහිත්‍ය පසුබිමක් තිබ්බේ නැහැ. ඉතින් වජිර මට හම් වෙනවා අමුතු විදිහකට කතා කරන මිනිස්සෙක් මෙහෙම හැප්පිලා පෙරලිලා ඒ වජිර. වජිරට සහ ඇතුළු එතන ඉන්න ගොඩක් අය අපි සාහිත්‍යයට ලං කරා. මේ සාහිත්‍ය ලං කරේ කොහොමද? අපි සිපිරිගේ පාමුල කියලා කවි පොතක් ගැහුවා. දවසක් අපි කිව්වා මේ කුසල මහත්මියට අපි ගාව තියෙනවා අර සාහිත්‍ය සංසදයේ හරහා ලියපු පොත් අටක්, නවකතා පොත් අටක්. මේ නවකතා පොත් අට අපිට මුද්‍රණය කරගන්න ඕනේ. එතුමි එක්කන් ආවා අපේ මිල්ටන් තිලකරත්න මහත්මයාව. නැනිල ප්‍රකාශකයෝ ඇවිල්ලා අපි දැම්මා මේ නිකන් මුද්‍රණය කරනව නෙවෙයි. අපි කතා කරා. අපි කතා කරා ඔහු එක්ක. මං හිතන්නේ අපි පැයක් විතර කතා කරා මේ ටීම් එකත් එක්ක, සාහිත්‍ය සංසදයත් එක්ක. එතකොට ඔහු ඒ පොත් ටික බාරගත්තා. මේ ටික ප්‍රින්ට් කරලා දෙන්න. බන්ධනාගාර කොමසාරිස් ජෙනරල් නිශාන් දනසිංහ මහත්මයාගේ අනුමැතිය හම්බුණා. ඒ වගේම මෙතන ඉන්න මේ ප්‍රධාන සුභසාද නිලධාරි වටකොඩ මහත්මයා ඇතුළු මේ ටීම් එකම උදව් කරා. ඉතින් එතුමා අරගෙන ගියා මේ පොත් ටික. අපිට දුන්නා ඒ පොත් ඒව ලියන්න කොළ රාශියක් බන්ධනාගාරයට. දැන් බන්ධනාගාරේ පාවිච්චි කරන්නේ මේ කොළ. ඉතින් ඒ පිටපත් අරන් ගිය ඒ පොත් ඒ අපි මුද්‍රණය කළ අපි අත් පිටපත් හැටියට දුන්නේ ඒවා තමයි මේ මුද්‍රණය කළා. අද වජිර ඔබ මේ සම්මානයට
පාත්‍ර වෙන්නේ. මයිදනේ වජිර මගේ ජීවිතේ මං කියව මගේ තව අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි පළවෙනි බන්ධනාගාර නේවාසිකයන් විසින් රචිත පළවෙනි කවි පොත එළි දක්වන්න මට පුළුවන් වුණා. ඒක තමයි සිපිරිගේ පාමුල. බන්ධනාගාර නේවාසිකයන් විසින් ඇඳපු සිර නොවූ සිතුවම් සිර වෙලා නැහැ. අපි ගෝකුල මහත්මයා වේපදා නමුත්ත හැටියට දා ඒක අපිට එළි දක්වන්න පුළුවන් වුණා. අද අපිට නවකතාවක් එළි දක්වන්න පුළුවන් වුණා. මං හිතන්නේ මගේ ජීවිතෙත් බන්ධනාගාර සේවෙත් මට කරන්න පුළුවන් දේවල් මම සමාජයට කරා කියලා මට දැනෙනවා. වජිර ඔබ ගැන ගොඩක් ආඩම්බරයි. මම ඉස්සරලාම තෝරගත්තා කසුන් සමරතුංග කියලා ඉන්න අපේ කාලේ කවියෙක්. එයාගේ කවි පොතේ එයා ලියනවා කවියක් පෙඟුණු ෆිල්ටරය. ඒක තමයි කවියේ මාතෘකාව. දැන් එතකොට මෙතන මේ වචනය ෆිල්ටරය. සිංහල වචනය නෙවෙයි, ඉංග්‍රීසි වචනය. එතකොට දැන් මේක කෙනෙක්ට සිංහලට දාන්න කිව්වොත් එහෙම මොකක්ද ආයේද? පෙඟුණු මොකද්ද? මම නම් දන්නේ නැහැ. ඔබ දන්නව නම් කියන්න. පෙඟුණු පෙරහණය කියන්නත් බෑ ඔකට. දැන් මෙතන ෆිල්ටරය, දැන් පෙරහණය කිව්වහම තව තව දේවල් තියෙනවා. අපිට මේ මෙතුමගෙම තමයි අහන්න වෙන්නේ මේක ෆිල්ටරයට පෙරහණයම හරිද කියලා. එතකොට ගැළපෙනම වචනේනේ ෆිල්ටරය. ෆිල්ටරේ මොඩර්න් දැන්. එතකොට දැන් කවියා මේ පෙඟුණු ෆිල්ටරේ අරගෙන යන විදිය බලන්නකෝ. මම නෑ, මේ එක කවි එක පේලිය. මම සිගරට්ටුවේ, සිංහල නෙමෙයිනේ ඉංග්‍රීසි, සිගරට්ටුවේ වේ කරලා තමයි මම හිතන්නේ සිංහල කරලා දෙන්නේ. අර අපි බස් එක, කාර් එක දාලා සිංහල කරගන්නවා වගේ. සිගරට්ටුවේ අන්තිම දුම් උගුරත් ඉහළට ඇද, ෆිල්ටරය දබරැගිල්ලෙන් විද, ගලන ගඟ මතට විසිකලෙමි. දැන් මේක රචනා ශෛලියෙන් ලියවිලා තියෙන්නේ. මම පටන් අරගෙන මියන්නෙන් අවසාන කරලා තියෙනවා. හැබැයි ඇතුලේ හරි ලස්සන කවියක් තියෙනවානේ. දැන් මේ බල, ගලන ගඟ, ගග ගලන ගඟ මතට විසිකලෙමි. රතු පැහැයෙන් දිදුලන දඹුව, නිල් පැහැති දිය රැලි මතට උණුසුම් හාදුවක් දෙමින් සැනකින් නිවී ගියේය. මේ වර්ණ භාවිතයේ තියෙනවනේ, ලෝකේ වර්ණ භාවිතයේ කවියේ වර්ණ හතක් භාවිතා කරනවා සම්භාව්‍ය සාහිත්‍ය ඇතුලේ. සුදුපාට, කළුපාට, රතුපාට, ගුරුපාට, අලුපාට, කොළපාට, නිල්පාට, දම්පාට අටක් තියෙනවා ප්‍රංශ සාහිත්‍යයත් එක්ක. මේවා භාවිතා වෙනකොට මේ කවිය ඇතුලේ වෙන වෙන අර්ථ තියෙනවා. විශේෂයෙන් ප්‍රංශ සාහිත්‍යයේදී ප්‍රංශ කවිය ඇතුලේ මේ පින්කල එක කියන එක අර්ථ ගොඩාරියක් ගෙනල්ලා දානවා. ඒක හරි ලස්සනට අපිට දකින්න පුළුවන් වෙන තැන් තියෙනවා. දැන් මෙතනදී මේ වර්ණ භාවිතා කරලා තියෙන එක සහ මේකේ මෙටාෆිසිකල් පැත්තක් ටච් කරනවා, කතා කරනවා. ඒත් එක බලන්න, ඉහළ සිට ගලන රැල්ලේ පෙඟුණු ෆිල්ටරේ ඉහළ සිට ගලන රැල්ලේ. මම දැන් මේකේ අර්ථයක් ඔබත් එක්ක බෙදාගන්නේ නැහැ, ඒක ඔබට අයිතිකාරයක්. පෙඟුණු ෆිල්ටරය හෙමෙන් හෙමෙන් පහළ ගම්බලා පාවී යන්නට විය, ඉහළ ගන් යන්නට තරම් ශක්තියක් නොතිබුණු බැවිනි. අවසානට කියනවා, තත්පරයක් හෝ දෙකක් ඒ දෙස බලා සිටි මම පෙනහළු පුරා පිරීගත් දුම් රොටු හෙමෙන් හෙමෙන් අහස වෙත මුදා හැරියෙමි. එච්චරයි. එතකොට කවියට ආයුෂ තියෙනවා තප්පර දෙකක්. තප්පර දෙකක් ඇතුලේ තමන්ගේ ශරීරය ඇතුළට පුරවගත්ත දුම් ගොඩක් හිමීට එළියට යවන ගමන් ගඟත් එක්ක කරපු ගනුදෙනුවක්, පාවෙන ෆිල්ටරයක් එක්ක දිහා බලාගෙන කවියකට නිර්මාණය කරලා තියෙනවා.
දැන් මේකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ දුම්රළු ඇතුලේ ෆිල්ටරේ ඇතුලේ ගලන ගඟේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැවෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොහොතකට නිවිලා ගිය ප්‍රශ්නයක්. එතකොට මේ කවිය මන්ද මට නම් ක්ලාසික්ස්. ඔබට කොහොමද දන්නේ නැහැ. මට මේක ක්ලාසික්ස්. එතකොට මේක නූතනයේදී අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන් කවියක්. මොකද අර ප්‍රෙලූඩ්ස් කවි පන්තියෙත් මගේ මට මතකයි එලියට් මේ සිගරට් ෆිල්ටර්ස් ගැන එයා කතා කරනවා. ඒකෙත් තියෙනවා. ඒක මේකෙත් තියෙනවා. දැන් මේ එතකොට මේ කවිය මුළුමනින්ම අපිට නූතන කරලා පාවිච්චි කරන්න පුළුවන්.